ඔයාලා දන්නවද දුෂ්කර කාලේ කරන පින. ඒ කාලේ ඉතාමත් ඈත අතීතේ දුර්භික්ෂයක් ආවා. ඉතින් අවුරුදු තුනකින් දුර්භික්ෂයක් එනවා කියලා නේමිත්ත පාඨකයෝ කිව්වම එක්තරා සිටුවරේ හොඳට වගා කරලා වී අටු පුරවලා තව කලවල පුරවලා පොළොවේ වලේ දාලා බිත්තිවල මේ වී හිර කළ මැටිවලින් වහලා ලොකු සංචිතයක් හදාගත්තා. අවුරුදු තුනකින් දුර්භික්ෂය ආවා. වටේ පිටේ ඉන්න ඔක්කොටම කණ්ඩ දුන්න වී අටු ඉවරයි. ඊට පස්සේ මිනිසුන්ට කිව්වා දැන් නම් ඉවරයි, උඹලා කොහේ හරි ලෝකෙකට ගිහිල්ලා ජීවත් වෙන්න ඉල්ලා. එතකොට අම්මයි තාත්තයි දුවයි පුතයි ගෙදර වැඩකාරයා කිව්වා මට නම් බෑ සිටුතුමනි, මම මෙහි ඉන්නේ එකට මැරෙන්න කිව්වා. අනිත් ඔක්කොම ගියා. පොළොව ඇතුලේ වලේලාලා තියෙන හැලි අරන් ඒ වී ටිකත් කොටලා කෑවා. පස් දෙනා වැස්සක් අහල පාලක නෑ. ඊට පස්සේ බිත්තිවල තිබ්බ මේ වී ටික අර බිත්ති කඩලා අරන් වතුරෙන් වී ටික පාදගෙන ඒක කොටලා කෑවා. අවසාන හාල් සේරුව ඉතුරු වුණා. අවසාන හාල් සේරුව. ඊට පස්සේ මේ දේවින්නාන්සේ කිව්වා සෙටිතුමාට අවසාන හාල් සේරුව කැඳ හදුවොත් දවස් දෙකක් ගන්න පුළුවන්, බත් తిව්වොත් එක දවසයි කිව්වා. ඊට පස්සේ කිව්වා දේවින්නාන්ස මේ කිව්වා බිරිඳට කොහොමදත් මැරෙනවනේ, කැඳ බීලා නෙවෙයි බත් කාලා මැරෙමු කිව්වා. ඒ නිසා අද අවසන් දවසේ බත උයන්න කිව්වා. අවසන් දවසේ බත උයනකොට ගන්ධමාන පර්වතේ පසේ බුදුරජාණන් වහන්සේ නම දිවසින් දැක්කා අවසාන බත උයනවා. අනිත් අයට කණ්ඩ දුන්න අනිත් මිනිසුන්ට බත් දුන්න මිනිස්යාගේ අවසන් බතේ දෙනවා පසේ බුදුරජාණන් වහන්සේගේ දිවසට පෙනුණා. බත් ටික උයලා පිඟාන පහකට බෙදලා අවසාන බත් ඇටෙත් බෙදුවා. මුට්ටියේ දැන් දම් කුඩවත් නැහැ. ඉස්සෙල්ලාම සිටුතුමාට බත් පිඟානේ දීලා මෙහෙම අත ගෙනියනකොටම ඉස්සරහා පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ වගේ දුර්භික්ෂයකට මම මොහොන දුන්නේ සංසාරේ අපි දීලා නැතු ඇති. මේක කෑවත් කී දුහකටද? ඒ නිසා අවසානයට මම මේක දන් දෙනවා කියලා මෙහෙම අතෙන්ම බෙදුවා. මෙහෙම පිඟානේ තියාගෙන අතෙන් දන් දෙනකොට සිටුතුමා දැක්කා ඉතුරු වෙන එකත් එක්ක නෙමෙයි අත තියෙන්නේ දෙන එකත් එක්ක. මේ දෙන එකත් එක්ක අත තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ අත වැහුවා. ස්වාමීනි මේ ජීවිතේ ජීවත් වෙන එක ගැන හිතන්න එපා, මට පරලෝට අනුග්‍රහ කරන්න කියලා ඔක්කොම බත් ටික බෙදුවා. දේවින්නාන්සෙත් බෙදුවා. එයාලා හිතුවා උපන් ජීවිතයකට දුර්භික්ෂයකට නම් මොන දෙන්න එපා කියලා. පස් දෙනාම දානෙ බෙදුවා. පසේ බුදුරජාණන් වහන්සේ බලාගද්දී මහසට පෙන්නගිලා ගියා. වැඳගෙන හිටියා. කාටවත් බත් නැහැ. මෙහෙම හාන්සි වෙලා බලාගෙන හිටියා. බඩගින්න වැඩි, හවස් වෙනකොට දොඩවනවා. බඩගින්නට වෙන දේවල් කන්ට මුකුත් නැද්දෝ, අනේ මුට්ටිය බලාපල්ලකෝ කියලා. දේවින්නාන්සිට දුකයි. වාරුවෙන් නැගිටලා මුට්ටිය මුකුත් නැහැ. සිටුතුමාට ඇහෙන්ද මඩක්ව හයියෙන් ඉස්සුවා. මේකේ මොකුත් නැහැ කියලා කියන්න සමම් මල් කෙකුළු වගේ බත් පිරිලා මුට්ටියේ කෑ ගැස්සෝනා. මේ බලාපල්ලා ආර්යයන් වහන්සේට දුන්න දානේ විපාක. ගෙදර පස් දෙනා බත් කෑවා. හැන්දක් ගන්නකොට ඒ හැන්ද පිරෙනවා. ගන්ට අර ගැහුවා. ඒත් මිනිස්සු එන්න කිව්වා බත් දුන්නා.
මිනිස්සු ඔක්කොම බත් පිඟන් අරන් මිදුලේ කනකොට අහසේ හින්න හඬ පුපුරලා වැස්සා. එක්ක මිනිස්සුගේ දන් දීම දුර්භික්ෂ කාලේ. අපේ බුද්ධ ශාසනයේ දක්වාම බඩගින්නේ ඉඳලා නැහැ දුර්භික්ෂයක ඉපදිලා නැහැ. අපේ බුද්ධ ශාසනයේ සිටුතුමා ඉපදිච්ච දවසේ රන් රිදී මතු වුණා. ගබඩාවට ගිහිල්ලා අත්පුඩි ගහනකොට අහසෙන් රත් මේ මුතුමෙණික් වැටෙනවා. ඒ දේවීන් වහන්සේ සංසාරේ කොච්චර දානෙ දුන්නද කියනවනම් ඒ දේවීන් වහන්සේ වම් අතිනුත් දානෙ බෙදලා සංසාරේ දකුණු අතිනුත් දානෙ බෙදලා සංසාරේ වැඩිපුරම අතින් අල්ලලා තියෙන දානෙ භාජන. ඒ දේවීන් වහන්සේගේ වම් අතේ නෙළුම් මලක් තියෙන රේඛාවල දකුණු අතේ හඳ මඩලක් තියෙනවා. චන්දෝපමා කියලා, චන්ද පදෝපමා කියලා ඒ දේවීන් වහන්සේ සංඝයාට දන් දෙද්දී පැම් භාජනේ අරගෙන දානි භාජනේ අරගෙන දානශාලාවෙ හිට මෙහිට යනවා සංඝයාට පැන් දෙන්න. බත් මදිද, හොදි මදිද, වෙන්ජන මදිද ඇවිදලා ඇවිදලා දන් දෙන්න ඇවිදපු පිම්බලේට ඒ දේවීන් වහන්සේගේ යටිපතුලේ නෙළුම් මලකුයි අනිත් පතුලේ සඳ මඬලකුයි තියෙනවා. පින් කරපු අයගේ රේඛාව තුලිනුත් පින පේනවා. අපේ අත් ඉඩෝරිට අහුවෙච්ච මොකද්ද වගේ. මේ අත්තුලින් දන් දෙන්න මේ අත් දන් සැලක් වෙනකල් අවසාන බත් ටික හරි ඕක මතක තිබිලා කාට හරි අවසාන බත් විඳ හරි දේවි මේ ජීවිතේ අපි කොහොම හරි මැරිලා යයි පරලෝකෙට දුකක් එන්නේ නැහැ. දැන් නම් රැක ගන්න තියෙන්නේම පරලෝකේ. ඒකයි ඒක රැක ගන්න ක්‍රම කිහිපයක්. පිනෙන් රැක ගන්න ඕන, හිත රැක ගන්න ඕන. ඇයි එච්චර පින් කරපු කෙනෙක් වුණත් අවසාන මොහොතේ වෛරෙන් හිටියෝ දුගති. ඒකයි තරහ ගන්න එපා කෙවේ. මරණයට සූදානම් වෙලා පිනට ඉක්මන් වෙන්න ඕන නිසායි මරණ සතිය වඩන්න කිව්වේ. ඒ නිසානේ මේ අහිංසක මිනිස්සුන්ට ඔයාලට කරදරයක් නම් වෙන්න එපා, දුකක් නම් වෙන්න එපා, බඩගින්නේ ඉඳ සිද්ධ වෙන්න එපා. මෙලෝ පරලෝ දෙකම සුරකේවා. ඔය හිත සංසිඳේවා, ඔය හිත්වලින් පව් නොකිරේවා. අපි කාටත් දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.